බන්ධුවේ පුතේ ඔන්න ඉතින් අපි අදත් ආවා ශ්‍රද්ධා රූප වාහිනියේ පුංචි අපේ චිත්‍රපටාඩම අරගෙන ඔයාලගේ නිවසට ඉතින් දුවේ පුතේ එන්න ඉක්මනට ටීවී එක ළඟට කොලයක් පැන්සලක් ගන්න අපි අඳිමු චිත්‍ර අඳිමු අපි පසුගිය සතියේ කතා කරා කොහොමද අර්ධ පාර්ශවදර්ශීව පිරිමිහිසක් නිර්මාණය කරගන්නේ කියලා ඉතින් අද දුවේ පුතේ ඔයාලට මම කියලා දෙන්නේ කොහොමද පාර්ශවදර්ශීව එහෙම නැත්නම් පැතිපෙනුමට කොහොමද පිරිමි රූපයක් පිරිමිහිසක් අපි නිර්මාණය කරගන්නේ කියලා ඉතින් දුවල පුතාලා මාත් එක්ක මඳින්න පටන් ගමු. අපි පසුගිය සතියේ ඉගෙන ගත්ත ඒ දැනුමෙන් අපි ඒව පාවිච්චි කරලා අපි බලමු පාර්ශවදර්ශීව පිරිමි හිසක් නිර්මාණය කරගන්න ආකාරය. දුවේ පුතේ ඔන්න මගේ චිත්‍ර අඳින තලය තියෙනවා. ඔන්න මම මුලින්ම දුවල පුතාලට මතක ඇති මම පාර්ශවදර්ශී ගැන කතා කරද්දී මම ඔයාලට සරල කටු සටහනක් මම නිර්මාණය කරගන්න විදිය කියලා දුන්නා. එතකොට මේ තමයි මගේ ඒ මං ඇඳගන්න වෘතය. එතකොට මේ වෘතයට මේ වගේ හැඩයක් අපි එකතු කරා. දුවල පුතාලට මතක ඇති. එතකොට මේක තමයි අපේ මේ පිරිමි රූපේ පැති පෙනුම. එතකොට මේ තියෙන ඔහුගේ ඔළුව, මේ තියෙන ඔහුගේ නිකට ප්‍රදේශය. එතකොට මේක තමයි සරල කටු සටහන. ඊගාවට දුවේ පුතේ එයාගේ බෙල්ල ප්‍රදේශය අපිට මේ විදියට නිර්මාණය කරගන්න පුළුවන්. හරි. එතකොට දුවේ පුතේ බලන්න අපි මතක ඇති ඔයාලට අර ඕවලාකාර හැඩේ අපි කොටස් තුනකට අපි බෙදාගත්තා. මේකෙත් අපි බෙදා ගන්න පුළුවන් අපිට. එතකොට දුවල පුතාට හරි පහසුයි බෙදාගත්තට පස්සේ. එතකොට දැන් මේ කියලා දෙන දේවල් ඔයාලා ප්‍රගුණ කරාට පස්සේ ඔයාලා ඒක හොඳට ප්‍රායෝගිකව අභ්‍යාස කරාට පස්සේ ඔයාලට මෙහෙම ඉරි ගහලා බෙදා ගන්න අවශ්‍ය නැහැ. ඔයාලගේ ඒ හුරුවෙන්ම ඒක ඇඳ ගන්න පුළුවන්. හරි. එතකොට දුවේ පුතේ මොහුගේ නාසය ප්‍රදේශය එන්නේ මේ ආකාරයට මෙතෙන්ට. එතකොට ඔහුගේ කන් දෙකෙන් එක කණයි පේන්නේ. එතකොට අනිත් පැත්ත පේන්නේ නැහැ නේ. එතකොට ඔහුගේ කන මේ විදියට පිහිටනවා. ඔහුගේ කට එන්නේ මේ ප්‍රදේශයට. ඊගාවට නිකට ප්‍රදේශය මේ ප්‍රදේශයට එනවා. ඔන්න අපේ සරල කටු සටහන. ඔන්න දුවේ පුතේ අපි දැන් කරන්න ඕන මොකක්ද? මේක දැන් තව දුරටත් මේක සංවර්ධනය කරන්න ඕන. මේක පිරිමි රූපයක් බවට පත් කරගන්න ඕන. අපි නාසය, කන, ඒ දේවල් අපි අඳින විදිය කියලා දුන්නා. අපි මෙතෙන්ට එක පාවිච්චි කරමු. හරි. ඔන්න දුවේ පුතාලා මාත් එක්ක අඳින්න. ඔන්න මම මොහුගේ ඇහිබැම ප්‍රදේශය නිර්මාණය කරනවා. ඊගාවට මොහුගේ ඇස පිහිටන්නේ මේ ආකාරයට. එතකොට ඔහු මේ පැත්තට තමයි හැරිලා ඉන්නේ. එතකොට ඔහුගේ බැල්ම තියෙන්නේ මේ පැත්තට. ඔහුගේ ඩිරෙක්ෂන් එක තියෙන්නේ මේ පැත්තට. එතකොට අපි මේ ආකාරයෙන් තමයි අපි ඇස නිර්මාණය කරන්නේ. ඊගාව දුවේ පුතේ, ඔහුගේ නලල ප්‍රදේශය, මේ නාසය, මම ටිකක් වයසක පුද්ගලයෙක් නිර්මාණය කරනවා මේකෙත්. අපි ගිය සතියේ තරුණ පුද්ගලයෙක් නිර්මාණය කරා. එතකොට ඔහුගේ ඇහිබැම මේ විදියට මේ ආකාරයට නෙමෙයි පිහිටන්නේ. සමහරට මේ ඇහිබැම බිමට, සමහරට මේ ඇහිබැම පහළට මේ ආකාරයට තියෙන්න පුළුවන්. අපි වයසට යෑමත් එක්ක අපේ සම රැලි වැටෙනවා. මුහුණේ සෑහෙන්න වෙනස්කම් සිද්ධ වෙනවා. අපි අන්නේ දේවල් අපි අධ්‍යයනය කරන්න ඕන. ඊගාවට දුවේ පුතේ, නාසය මේ ආකාරයට තියෙන මුහුණේ රැලි. අපිට තරුණ රූපයකට වඩා වයසක රූපයක් නිර්මාණය කිරීමේදී මුහුණේ රැලි මතුවෙනවා. අපි ඒවා ත්‍රිමාණව අපි අපේ චිත්‍රය ඇතුළට ගේන්න ඕන. ඔන්න ඊට පස්සේ දුවේ පුතේ යාගේ කට ප්‍රදේශය. එතකොට ඒ ඔහුගේ පැහැදිලිව ඔහුගේ තෝල් දෙක පේන්නේ නැහැ. අනිත් කාරණාව තමයි දුවේ පුතේ පිරිමි රූපයක් ඇඳීමේදී මේ පැතිපෙනුම අපි දැක්වීමේදී මෙන්න මේ ප්‍රදේශය. මේ ප්‍රදේශය සාමාන්‍යයෙන් දුවේ පුතේ පිරිමි රූපයක් නිර්මාණය කිරීමේදී මේ ආකාරයක් තමයි ගන්න පිරිමි මුහුණේ. නමුත් කාන්තා රූපය එහෙම නෙමෙයි. කාන්තා රූපය මේක ඒ රේඛාව යන්නේ මේ ආකාරයට. අපි ඉදිරියේදී කාන්තා රූප ගැන කතා කරද්දී අපි ඒ ගැන අධ්‍යයනය කරමු. ඔන්න මේ විදියට යනවා. මේ තියෙන ඔහුගේ ඔළුව, මේ ඔහුගේ කන. ඒතර අපි ඒ හැම අංගයක්ම මොහු වයසක පුද්ගලයෙක් කියලා අපි පෙන්වන්න ඕන. අපි හිතමු මොහුට තියෙන කොණ්ඩේ නැහැ. මොහුට තියෙන තට්ටයක්. අපි බලමු මේ ඔහුගේ මේ නළලේ තියෙන රැලි ටික. අපි හිතමු ඔහුගේ කොණ්ඩේ තියෙන මේ ප්‍රදේශයේ විතරයි. ඔහුගේ ඉහළ ප්‍රදේශයේ කොණ්ඩේ නැහැ.
ඒ වගේම තමයි දුවේ පුතේ අපි වයසට යනකොට අපේ මේ ලස්සන තියෙන ඇස් දෙක අපේ හිස ඇතුළට ගිලෙනවා. ගිලුණු ඇස් තමයි තියෙන්නේ. ඒතොර අපි ඒක අපේ චිත්‍රයෙන් පෙන්වන්න ඕන. මේ ගිලුණු ඇස්. ඒතොර ඔහුගේ ඇහැවට රැලි වැඩිපුර රැලි අපිට අඳින්න සිද්ධ වෙනවා. මොන අපි ටික ටික මේක දැන් සංවර්ධනය කරනවා. මොන මම දැන් මගේ පැන්සල පාවිච්චි කරලා මේකේ තව දුරටත් ත්‍රිමාණ ලක්ෂණ මම මතු කරන්න උත්සාහ කරනවා. දොළ පුතාලත් මාත් එක්ක අඳින්න. මේ ආකාරයට අපි ඒ ගිලුණු ඇස් අපි තද පැහැයෙන් අපි දක්වන්න ඕන. ඒ වගේම තමයි දුවේ මේ මෙයාගේ තියෙන පහලට එල්ලා වැටෙන ඇහි බැම. ඒතර ඒ ඇහි බැමත් අපි මේ ආකාරයට අපි අඳුරු කරගන්න ඕන. ඒ වගේම ඔහුගේ නාසය. අපිට ඇඟිල්ල පාවිච්චි කරලා මේ විදියට එක තවත් මුදු කරගන්න පුළුවන්. එතකොට මේ මූණේ තියෙන රැලි එල්ලා වැටෙන සම ඒ දේවල් සියල්ලක්ම අපි මේ ආකාරයට අපිට ගොනුගත කරගන්න පුළුවන්. එතකොට දුවල පුතාලා චිත්‍රැඳීමේදී මම හැමදාම සඳහන් කරන කාරණාවක් තමයි නිරීක්ෂකයෙක් වෙන්න ඕන. ඔයාලා චිත්‍ර ශිල්පියෙක් වෙන්න කලින් හොඳ නිරීක්ෂකයෙක් වෙන්න ඕන. මේ ස්වභාව ධර්මයේ අපට පේන්න තියෙන දේවල් මිනිස්සු ගැන හොඳ නිරීක්ෂණයක පසු වෙන්න ඕන. හොඳ නිරීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕන. ඒතර මේ නිරීක්ෂණ බුද්ධිය වැඩි වෙන තමයි ඔයාලට නව අදහස් මතුවෙන්නේ. චිත්‍ර අඳින්න පුළුවන් වෙන්නේ. දැන් මම මේ ඇඳේ කෙනෙක් දිහා බලාගෙන නෙවෙයි මතකෙන් එන්නේ. එතකොට ඒ රූප මතකය අපේ මනසේ තියෙන ඕන චිත්‍රයකට නගන්න කලින් අපේ මනසේ තියෙන රූපය තමයි අපි මේ පැන්සල හරහා කොළයකට ගේන්නේ. ඒ නිසා දුවල පුතාලා ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොන මම මේ විදියට ත්‍රිමාණ ලක්ෂණ මතු කරමු. අපිට ඇඟිල්ල පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පුළුන් කැබල්ලක් හරි ටිෂු කැබල්ලක් හරි වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ හිස ගෝලාකාරයි. මේ හිස ගෝලාකාරයි කියලා අපිට දැනෙන්න ඕනේ. ඒතකොට අපි මේ පාට කරන විදියත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. බලන්න මම පැන්සල හසුරවන විදිය. මම යන්නේ ගෝලයක් විදියටම තමයි පැන්සලත් හසුරවන්නේ. එතකොට තමයි අපි මේකේ වටකුරු ස්වභාවය අපිට දැනෙන්නේ. දුවල පුතාලා අඳිද්දී ඒක සැලකිලිමත් වෙන්න. අපි කොණ්ඩේ ටිකක් අඳිමු එයාගේ මේ විදියට. එතකොට කොණ්ඩෙත් පිළිවෙලක් නැහැ. කොණ්ඩෙ ගිහිල්ලා ස්වල්පයක් වගේ තමයි මේ විදියට කොණ්ඩ ඉතුරු වෙලා තියෙන්නේ. මේ කොණ්ඩෙ අවුල් වෙලා ඒ ස්වභාවය අපි මේකේ මතු කරන්න ඕන. යාගේ බෙල්ල ප්‍රදේශය ගත්තත් බෙල්ලත් රැලි වැටිලා. එතකොට බෙල්ල මම එදා සඳහන් කරා කලින් පාඩම්වලදී බෙල්ල තියෙන සිලින්ඩරාකාර ස්වරූපයක්. එතකොට ඒ ස්වරූපය ආරක්ෂා වෙන විදිහට තමයි අපි බෙල්ලේ රැලිත් නිර්මාණය කරගන්නේ.
ඔන්න දුවේ පුතේ මම පාර්ශවදර්ශීව පිරිමි රූපයක් නිර්මාණය කරා. ඉතින් මම දන්නවා දුවල පුතාලට හොඳට තේරෙන්නේ නැති. දුවල පුතාල මේක කටුසටහන් පොතට එකතු කරගන්න. ඉතින් ලබන සතියෙත් මේ වගේම අපූර්ව අලුත් පාඩමකින් හමු වෙන බලාපොරොත්තුෙන් එතෙක් පුංචි ඔයාලා හැමෝටම සුබ සතියක් තෙරුවන් සරණයි. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා පුංචි ඔයාලත් ශ්‍රද්ධා කිඩ්ස් YouTube channel subscribe කරන්න.